දිනපතා වටිනා වීඩියෝ නැරඹීමට අප channel එක subscribe කර bell ලකුණ click කරන්න ඔබ සමට සම්මා සම්බුදු සරණ පින්තුනි ධර්ම දේශනාවේ අදහසකුත් තිබුණා කාරණා ටිකක් ඇතුල් කරන්න කියලා මෝර පිරිත ගැන අහලා තිනවා මෝර පිරිත ගැන මම ගොඩක් බන කියලා තියෙනවා ඒ නිසා ඒ බන තියෙන ඕන තරම් හොයාගන්න මම ටිකක් කරුණු ටිකක් පෙන්වන්න මෝර පිරිත කියන්නේ ධර්මයේ පෙන්වන්නේ ඒක බ්‍රහ්ම මන්ත්‍රයක් කියලා ආරක්ෂිත බලවත්ම ආරක්ෂාවක් අපිට එදිනෙදා ජීවිතේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයාට දවස ගානේ ওই තියෙන කරදර බාධා විපත් මොනවා හරි තියෙන අනතුරු වලින් අපිව මගහැරෙන්න ආරක්ෂා වෙන්න ධර්මානුකූලව තියෙන බලවත්ම ආරක්ෂාවක් තමයි මෝර පිරිත. ඒකේ තියෙන්නේ අපේ බෝසතාණන් වහන්සේ මං කෙටියෙන් මේ කතාව කියන්නේ. අපේ බෝසතාණන් වහන්සේ මේ පෙර සසරේ සක්විති රජකම් කරා එක ආත්මයක. ඒ සක්විති රජකම් කරලා මරණින් මත්තේ දිව්‍ය තලයේ ඉපදුණා. දෙව්ලොවින් දෙව්ලොවට බොහෝ කාලයක් අර සැප සම්පත් විඳලා විඳලා අර කරපු පිනේ විපාක ගෙවලා දිව්‍ය ලෝකේ අවසන් වුණා. දෙව්ලොවින් චුත වෙනකොට පෙර සසරේ කරපු අකුසලයක් බලවත් වුණා. බලවත් වෙලා මොනර යෝනියක මොනරියෙකුගේ කුසින් සෙබඩක් මේ බිත්තර දානකොට රත්තරම් පාට මේ බිත්තරය. අනිත් පැටව එළියට එනකොට මේ පැටි අනිත් පැටව වගේ නෙමෙයි. රත්තරම් පාට ශරීරයක් තිබ්බ ලස්සන මොනර පැටියෙක්. අනිත් පැටව එක ගත්තාම වේගෙන් හැදී වැඩුණා. බලනකොට තරුණ වයසට එනකොට මේ මොනරා රත්තරම් පාට ලස්සන මොනරේ. පිල් මේ සාමාන්‍ය ප්‍රමාණය කරත්ත රියසකක් තරම් විශාලයි කියලා. ඒ වෙලාවේ දවසක් මේ මොනරා දැන් තමන්ට තමන්ව පේන්නේ නැහනේ. දැන් ඔබට ඔබව පේනවද? ඒක කණ්ණාඩියකින් ගිහින් බලන්න පෑනේ. මේ මොනර දවසක් පියාඹගෙන මේ ගිහිල්ලා විලකින් වතුර බොන්න කියලා විලට ඉබුණා. අර විලේ වතුර වලින් කැඩපතින් දකිනා වගේ තමන්ව දැක්කයිද? තමන්ගේ රූපේ දැක්කා. තමන්ව දැකපු ගමන් තමන්ට ලොකු බයක් ඇති වුණා. අනිත් මොනරු වගේ නෙමෙයි. තමන් බොහොම ලස්සනයි, රත්තරන් පාටයි. අනිත් හංචුවල ඉන්න මොනරුන්ගේ ස්වභාවයට වඩා තමන් ගොඩාක් ලස්සනයි. තමන්ගේ රූපේ දැකපු ගමන් තමන්ට බයක් ඇති වුණා. මේ රත්තරම් පාට නිසාම මාව කාට හරි ගොදුරක් වෙන්න පුළුවන්. එක්කෝ මොනර රංචුවේ හිටියත් කාගෙන් හරි පරිගැනීමකට හරි ලක් වෙන්න පුළුවන්. එක්කෝ මිනිස්සෙකුට ඇස ගැටුනොත් කොහොම හරි මගේ ජීවිතේට අනතුරක් වෙන්න පුළුවන්. මං ඉක්මනට ආරක්ෂිත තැනක් හොයාගෙන යන්න ඕන කියලා එතනින්ම පියාඹගෙන පියාඹගෙන කන්දෙන් කන්දට උම පියාඹගෙන බොහෝ දුරක් ගිහිල්ලා ගිහිල්ලා හිමාල කඳ උඩටම මනුස්ස වාසයක් නැති හිමාල කඳු මුදුනටම පියාඹගත්තා කියලා. එහෙම පියාඹගෙන ගිහිල්ලා මේ මොනර දැන් තනියම ඉන්නේ. මේ අපේ බෝසතාණන් වහන්සේගේ සසර ජීවිතය. කවුරුත් නැහැ. පංචුවෙන් වෙන් වෙලා මනුස්ස වාසයක් නැති වෙන මොනරු අර මේ සත්තුන්ට ඒ ගන්න අමාරු කඳක් මුදුනේම මේ මොනර තනියම ජීවත් වෙනවා. මේ මොනරට පෙර සසර පුරුද්දට සතෙක් උනත් පෙර බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය මේ සසරේ පාරමී පුරපු පුණ්‍ය ශක්තියත් එක්ක මේ මොනරට කතා කරන්න පුළුවන් කියන්නේ. මේ මොනරා උදේ පාන්දරින්ම තමන්ට ආරක්ෂාවක් කරගන්න උදේට ඉර උදාවත් එක්ක අරුණෝදයත් එක්ක මේ මොනරා අත්තක වහලා ඉන්න රෑලි වෙනකම් උදේ පාන්දර අරුණෝදි වැටෙනකොටම පියාඹගෙන කඳ උඩට ගිහිල්ලා ඉර උදා වෙන දිහා බලාගෙන ඉන්න. බලාගෙන ඉඳලා ගාතාවක් කියලා ඉරට වඳිනවා. උදේචයන් චක්කුමා ඒක රාජා. හරිස්ස වන්නෝ පටවිප්ප භාසෝ. තන්තන් නමස්සාමි හරිස්ස වන්නං පටවිප්ප භාසං. තයජ්ජ කුත්තා විහෙරේමු දිවසං. ඒක තියෙන්නේ උදේචයන් චක්කුමා ඒක රාජා. චක්කුමා මේ ලෝකයාට ඇස් පහල කරලා දෙන අපිට ඇස් තිබ්බත් සූර්යාලෝකෙ නැත්නම් පේනවද? එළිය නැත්නම් පේනවද? නෑ. ඒ නිසා ලෝකේටම ඇස් ලබා දෙන සූර්යා උදෑසනින් පහළ වෙනවා. හරිස්ස වන්නෝ පටවිප්ප භාසෝ මේ සූර්යාලෝකෙන් ලෝකෙම
ආලෝකමත් වෙනවා හරිස්සවන්න පටවිප්ප භාස ලෝකෙම රන්වන් රැසින් බබලෝනෝ හරිස්සවන්නම් පටවි තන්තන් නමස්සාමි ඒ ලෝකෙම බැබලෙන ලෝකයාටම රන්වන් රැස් විහිදවන ලෝකයාටම ඇස් පහල කරලා දෙන ඒ සූර්යාට මගේ නමස්කාරය වේවා කියලා උදේ පාන්දර ඒක කෘතගුණ සැලකීම මේ සූර්ය වන්දනාවක් නෙමෙයි කෘතගුණ සැලකීම තමන් අද දවස පුරාම තමන්ගේ කටයුතු ටික කරගන්නේ මේ සූර්ය උදාවත් එක්ක ආලෝකයත් එක්ක ඒ නිසා අද දවසේ මේ ඇස් පහල කරලා දීපු මේ සූර්යාට මගේ නමස්කාර වේවා කියලා සූර්යාට වන්දනා කරලා ඊළඟට හිතනවා තයජ්ජ ගුත්තා විහෙරේමු දිවසා අනේ අද දවල් කාලි පුරාම මේ සූර්යාලෝකයෙන් මං ගොඩාක් වැඩ කරගන්න අද දවල් කාලි පුරා මට කිසිම අනතුරක් කරදරයක් උපද්‍රවයක් නම් නොවේවා කියලා තමන් තමන්ට ආරක්ෂාවක් තමන්ම අදිෂ්ඨාන කරමු හැබැයි මේ ආරක්ෂාව පිහිටන්නේ ඊළඟ ගාථාවෙන් ඒ බ්‍රාහ්මණා වේද ගුහු සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තිය ඕක තමයි බලවත්ම ගාථාවක් ඔය ඔය ගාථාවට ඒ බ්‍රාහ්මණා වේද ගුහු සබ්බ ධම්මේ මේ ලෝකේ සබ්බ ධම්මේ විශ්වයේ සියලු ධර්මයන් අවබෝධ කරගත් බුදුවරු යම්තාක් මේ සසරේ ලෝකේ පහළ වුණාද තේමේ නමෝ ඒ සියලු බුදුවරුන්ට මගේ නමස්කාරයම වේවා කියලා සියලු බුදුවරුන්ට වදිනවා තේච මං පාලයන්තු අනේ බුදුවරුන්ගේ බුද්ධ ශක්තියෙන් අද දවස පුරා මාව ආරක්ෂා වේවා කියලා තමන් තමන්ට අර බුදු ගුණෙන් තමන්ට ආරක්ෂාවක් අදිෂ්ඨාන කරනවා නමත්තු බුද්ධාන මේ විශ්වයේ පහළ වෙච්ච සියලු බුදුවරුන්ට මගේ නමස්කාරය වේවා. නමත්තු බෝධියා ඒ බුදුවරුන්ගේ බුද්ධ ඥානයන්ට මගේ නමස්කාරය වේවා. කොච්චර තියෙනවද? අනන්ත බුද්ධ ඥාන, චතු විසරද ඥාන, දස බල ඥාන, නවරහදී බුදු ගුණ ඥාන, තිසැත්තෑ ඥාන, සූවිසි ප්‍රත්‍ය ඥාන, මේ සියලු බුද්ධ ඥානයන්ට මගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තාන විමුක්තියට පත්වෙච්ච බුදු පසේ බුදු මහරහතුනි යම්තාක් විශ්වයේ පහළ වුණාද ඒ සියලු දෙනාට මගේ නමස්කාරය වේවා නමෝ විමුක්තියා කියන්නේ මේ විමුක්ති මාර්ගයට නිවන් මාර්ගට මගේ නමස්කාරය වේවා කියලා ගාථාවෙන් වදින්. ඔය ගාථාවට මේ විශ්වයේ පහළ වෙච්ච සියලු බුදුවරුන්ව කැටි කරලා තියෙනවා. ඒ බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය, බුද්ධ ඥානය, උන්වහන්සේලාගේ අවබෝධඥාන ඊළඟට යම්තාක් බුදු පසේ බුදු මහරහතුන් වැඩ සිටියද ඒ සියලු දෙනා ඊළඟට ඒ නිවන් මඟ ඒ සියල්ලට වඳිනවා වැඳලා ප්‍රාර්ථනා කරනවා ඒ සියල්ලේම යම් බලයක් ඇද්ද එයින් අද දවස පුරා මාව ආරක්ෂා වේවා කියලා තමන් තමන්ට ආරක්ෂාව අදිෂ්ඨාන කරගන්න. බෝසත් මොනර උදේ පාන්දර ඔය ගාථා දෙක කියනවා කියන ඉර දිහා බලාගෙන පියාඹගෙන යනවා. එදා දවසේ කිසිම කරදරයක් අනතුරක් කවදාවත් නැහැ කියන. අත්තක් කඩාගෙන වැටුණත් ඇඟ ළඟට ඇවිල්ලා විසිවිලා යනවා කියන. කිසිම අනතුරක් නැහැ කියන. කවදාවත් සුළඟකින්වත් කිසිම දෙයකින් ඇඟට කොලයක්වත් වැටලා නැහැ කියන. ඒ තරම් ආරක්ෂාවක් ওই ગાථා දෙකෙන් ලැබෙනවා. හවස් වෙනකොට දැන් දවල් 30ේම ওই පියාඹගෙන ගිහිල්ලා හවස් වෙනකොට ඉර බැහැගෙන එනකොට ආයි පියාඹගෙන ඇවිල්ලා අර කඳ උඩට නගින. නැගලා බලාගෙන ඉන්නවා ඉර බහිනවා. ඉර බැහැගෙන යනකොට ඒ දිහා බලාගෙන ආයි ගාථා දෙකක් කියන. අපේචයන් චක්කු මායේක රාජා. අපේචයන් කියන්නේ ඉර බැසයන්. ඒක රාජා ලෝකයේට මැස් පහල කරපු එකම රජු මේ සූර්යා බැස යනවා. හරිස්සවන්නෝ පටවිප්ප බහසු ලෝකේම බබලෝලා ලෝකයේටම රන්වන් රැස් විහිදවපු සූර්යා බැස යනවා. තන්තන් නමස්සාමි හරිස්සවන්නම් පටවිප්ප බහසං. ඒ සූර්යාට බැස යන සූර්යාට මගේ නමස්කාරය වේවා. තයජ්ජ ගුත්තා විහෙරේමු රත්තේ. සූර්යා බැස ගියාට පස්සේ රෑ බොහොම කරවලයි. අද රාත්‍රී කාලේ මට කිසිම කරදරයක් අනතුරක් උපද්‍රවයක් නොවේවා කියලා රාත්‍රියට ආරක්ෂාවක් අදිෂ්ඨාන කරගන්න. ඉර බහිනකොටම. ඒ ආරක්ෂාව අදිෂ්ඨාන කරගෙන ආය අර ගාථාවම කියනවා. ඒ බ්‍රාහ්මණා වේද ගුහු සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා කියලා රාත්‍රී කාලි ගත කරනවා. ඔය විදිහට බෝසත් මොනර අවුරුදු 700ක්
ඒ කාලේ දීර්ඝ ආයුෂත් තිබ්බ කාලේ. අවුරුදු 700ක් ජීවත් වුණා කියලා පුංචි අනතුරක්වත් නැතුව. ඔය ගාථා දෙක තමයි කියන උදේට හවසට සිහි කරේ. එතකොට ඕක තමයි මෝර පිරිතේ තියෙන්නේ. අද ගිහින් පිරිත් පොත පෙරලලා ඔය ගාථා දෙක හොයාගන්න. හොයාගෙන ඕක කටපාඩම් කරගන්න. ඕක තමයි අපිට තියෙන ධර්මයේ පෙන්නපු බලවත්ම ආරක්ෂිත ගාථා දෙකක්. හැබැයි මේ කතාවේ තියෙනවා ඉතින් ඔහොම කාලයක් මොනර අවුරුදු 700ක් යනකොට ඉතින් මේ ඒ කාලේ දඹදිව බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් ඔය බරණැස මොකද බරණැස කවුරු රජ වුණත් දීපු නම තමයි බ්‍රහ්මදත්ත. ඒ නිසා තමයි ඔය හැම කතාවකම වගේ ඒ කාලේ බරණැස බ්‍රහ්මදත්ත නම් රජෙක් කියලා තියෙන්නේ. ඒ කියන්නේ කවුරු රජ වුණත් ඒ බ්‍රහ්මදත්ත නමෙන් තමයි බරණැස රජ වුණේ. ඒ කාලේ බරණැස හිටපු බ්‍රහ්මදත්ත කියන රජුරුවන්ගේ දේවිය හීනයක් දැක්ක රත්තරම් මොණරෙක්ගෙන් බණ අහනවා. දැන් රජුරුවන්ට මේ දේවියට දරුවෙකුත් ලැබෙන්නේ ඉන්නවා. දැන් දේවියට දැන් අරක හීනෙන් දැකලා දැන් මේක ලොකු ආසාවක් ඉපදුනා. රජුරුව ළඟට ගිහිල්ලා කිව්වනේ රජතුමනි මට දොළ දුකක් උපන්නා කියලා. රජුරුව කිව්වා මොකද්ද දේවිය? මම බොහොම ප්‍රබල රජෙක් ඕන දෙයක් කියන්න කියලා. රජතුමනි මට රත්තරම් මොණරෙක්ගෙන් බණ අහන්න ඕනේ කියලා. රජ්ජුරුව වේවුලලා ගියා කොහේද රත්තරම් මොණරු? නෑ නෑ මට කොහොමයි රත්තරම් මොණරෙක්ගෙන් බණ අහන්න ඕනේ කියලා. රජ්ජුරුව මොකද කරේ? හොඳයි හොඳයි දේවිය කියලා උපක්‍රමයක් කල්පනා කරලා රාජසභාව කැඳවුවා. අමාත්‍යවරු රාජසභාව කැඳවලා ඊට පස්සේ කිව්වා දේවියට දොළ දුකක් තියෙනවා මේ රත්තරම් මොණරෙක්ගෙන් බණ අහන. ඊට පස්සේ අමාත්‍යවරු සමාරු hina වුණා කිව්වා නේ රජතුමනි රත්තරම් මොණරු කොහෙද හුව ඉන්නේ. ඊට පස්සේ කිව්වා රජතුමා කිව්වා නෑ නෑ ඒක හරියන්නේ නෑ මොණරෙක් රත්තරම් පාට කරලා හරි වැඩේ කරන්න වෙනවා දැන්. ඊට පස්සේ කිව්වා ඔය කැලෑවල් වල ඉන්න වැද්දෝ ටික ඉන්නන්න කිව්වා. මුළු දඹදිවම කැලෑවල මහා වනාන්තර වල ඉන්න වැද්දන්ව මාලිගාවට කැඳවන්න කිව්වා. ඊට පස්සේ වැද්දන්ව ගෙන්නුවා මාලිගාව. ඊට පස්සේ රජුරුව වැද්දෝ කැඳවලා ඇහුවා රත්තරම් මොණරු උඹලා දැකලා තියනවද කියලා. වැද්දොත් hina වුණා. hina වෙලා කිව්වා නේ රජතුමනි ඌවා සිහින කිව්වව කතන්දර. කොහෙද ඇහුව රත්තරම් මොණරු ඉන්නේ. ඊට පස්සේ රජුරු ඇහුවා එහෙම හරියන්නේ නැහැ දේවියට දොළ දුකක් තියෙනවා. උඹලා අහලවත් තියනවද ඇහුව රත්තරම් මොණරෙක් ගැන. එක වැද්දෙක් කිව්වා රජතුමනි අපේ තාත්තගේ කාලේ මේ පරණ කතාව. මහා ඔය හිමාල කඳු මුදුනේ ඉන්න රත්තරම් මොණරෙක් ගැන නිකන් කතන්දරයක් නම් අපි පොඩි කාලේ අහලා තියෙනවා කිව්වා. අපිට මෙහෙම කියලා තියෙනවා කිව්වා අපි සීයලා කතන්දර කියනකොට. රජ්ජුරු ඒ වෙලාවෙම කහවණු පොදියක් තෑගි කරා. තෑගි කරලා කිව්වා ඔබ මාව සතුටු කරන ආරංචියක් කිව්වේ. ගිහිල්ලා හිමාලයට ගිහිල්ලා හොයන්න කිව්වා රත්තරම් මොණරෙක් ඉන්නවද කියලා. කොහොම හරි අල්ලගෙන එන්න කිව්වා. අල්ලගෙන આવුත් උඹට මං සාල් තෑග්ගක් දෙනවා කියෝ. දැන් රජ්ජුරුව අන කරා. මේ වැද්දෝ කියන්නේ කැලේම ඉඳලා සත්තුන්ව දඩයන් කරලා සත්තු අල්ලන මන්තර ඔක්කොම දන්න කෙනෙක්. අය ආයුධ ටිකක් අරගෙන එක්ක මරලා හරි ගේන්නම් කියලා දුනුයි තල ටිකක් ගත්තා. ඊට පස්සේ ඔක්කොම අරගෙන මේ වැද්දා ගියා. දැන් කැලෙන් කැලේට ගිහිල්ලා ගිහිල්ලා කන්දෙන් කන්දට ගිහිල්ලා කැලේම දැන් මාස ගණන් දැන් යනවා. ඔහොම ගිහිල්ලා 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 හිමාල කන්දට ගිහිල්ලා ඇවිද ඇවිද ගියා නෑ. එහෙම මොනරේ දකින්නවත් නෑ. ඔහොම යනකොට හදිස්සියේම කන්දකින් කන්දකට පියාඹගෙන යන රත්තරම් පාට මොනරේ ඇස ගැටුණා. දැක්කපු ගමන් මුළු ඇගම හිරිවැරලා ගියා. ඇත්ත නේ නම් මෙහෙම එකෙක් ඉන්නවනේ කියලා. අර මොනරා පස්සෙන් ගියා. මොනරා පියාඹගෙන ගිහිල්ලා ගහක අත්තක වහලා ඉන්නවා. ඊට පස්සේ එහෙම හොඳම තැනකට ගිහිල්ලා මොනරා පේන තැනකට ගිහිල්ලා මද්ද අරගෙන මොනරට ඉලක්ක කරලා මද්ද ගැහුවා. කවදාවත් වැරදිලා නැහැ පුංචි කාලේ ඉඳන් සත්තු අල්ලපු කෙනා. මද්ද කෙලීම මොනරා ළඟටම ගිහිල්ලා මොනරා ළඟදි හැරිලා ගහේ වැදුනා. පුදුමෙන් පුදුමයට පත් වුණා. කවදාවත් මට වැරදිලා නැහැ. ඊට පස්සේ මොනරා වහපු අතු දෙක තුනකට මද්ද ගැහුවා හරියන්නේ නැහැ. මොනරා ළඟටම ගිහිල්ලා මද්ද වෙන පැත්තකට විසි වෙනවා. ඔහොම උත්සාහ කරලා කරලා ඊට පස්සේ කල්පනා කරා රජ්ජුරුවන් මේ කාත හරින්න හොඳ නැහැ. මරලා හරි රජ්ජුරුව ළඟට මං ගෙනියනවා කියලා. ඊට පස්සේ ඊතලයක් ගත්තා.
ඊතලයක් අරගෙන මොනරට ඉලක්ක කරලා ඊතලයේ විද්දා. කෙලීම ගිය ඊතලයේ මොනර ළඟටම ගිහිල්ලා පැත්තකට හැරිලා ගහකට වැදුනා. පුදුම වුණා කවදාවත් මගේ ඊතලයක් වැරදිලා නැහැ. පුංචි කාලේ ඉඳන් සත්තු එක කැලෑවල් වලම හිටපු වැද්දෙක්. ඊට පස්සේ ඊතල ටික පුළුවන් තරම් බැලුවා එක ඊතලයක් වදින්නේ නැහැ මොනර ළඟට ගිහිල්ලා ඊතලේ හැරෙනවා. අන්තිමට ඔය වැද්දෝ ළඟ තිබුණා සත්තු අල්ලන මන්තර තියෙනවා. ඒවා තිබිලා තිනෝ ඒ කැලෑවල ධර්මයේ තියෙන උදේනි රජ්ජුරුව ගාව තිබුණා කියනවා. ඇත්තු අල්ලන මේ මන්තරය. ඒ මන්තරේ මතුරලා වීණාවක් තියෙනවා. ඒ වීණාව වාදනය කරනකොට කැලෙයින් ඇත්තු එනවා කියලා. එතකොට ඒ විදිහට උදේනි රජ්ජුරුවන්ට ඇත් සේනාවක් හිටියා කියලා. ඇත්තු ඇල්ලුවේ මන්තර වලින් කියලා. ඔය වගේ ওই සත්තුන්ට එක එක මන්තර තිබිලා තිනෝ ඉස්සරහ. මේ වැද්දා මොකද කරේ? මන්තරයකින් ජප කරලා ඊතලයක් ජප කරලා ඇරියා. හරියන්නේ මොන මන්තර මැතිරුවත් ඊට වඩා ප්‍රබලයි අර බුද්ධ මන්තරය. අර ගාථා දෙක ප්‍රබලයි. මොන මන්තරෙන් මතුරුලා ගැහුවත් ඊතලේ වෙන පැත්තකට යන්නේ. ඊට පස්සේ දැන් වැඩේ හරි ගියේ නැහැ. හැබැයි ඔන්න ඔතනින් ඊළඟට තේරුම් ගන්න ඕන දේ තමයි දැන් කාට හරි ඉලක්කයක් තියෙනවා කාව හරි විනාශ කරන්න. ඒ ඉලක්කයක් තිබ්බට පස්සේ ඒ පුද්ගලයා ඒ පස්සෙම යනවා මිසක් වැඩේ අතහරින්නේ නැහැ සමහරලා. දැන් මේ වැද්දා කල්පනා කරා මොනරව අල්ලන්න බෑ. මරන්න බැලුවා ඒකත් බෑ. ඊට පස්සේ මේකේ රහස හොයන්න ඕන කියලා මොනරගේ අඩුවක් හොය හොයා දැන් හැංගිලා බලාගෙන ඉන්නවා. මොකක්ද මේ මොනර අල්ලන්න බැරි හේතුව? කවදාවත් මට වැරදිලා නැහැ. මොනරගේ මොකක් හරි අඩුවක් හොයන්න තියෙනවද කියලා ඊට පස්සේ මොනර පස්සෙම හැංගි හැංගි බලාගෙන ඉන්නවා. මේක මොකද කරන්නේ? රෑ එළි වෙනකන් රැකලා ඉන්නවා මොනර අත්තේ වහලා ඉන්නවා. ඔහේ බලාගෙන ඉන්නවා හැංගිලා. මොනර මොකද කරන්නේ? උදේ පාන්දර එළිය වැටෙනකොට මොනර පියාමගෙන යනවා කන්දක් උඩට. එතනට ගිහිලා රැකලා හිටියා. මොනර හැමදාම උදේ එතනට එනවා. ඇවිල්ලා ඉර දිහා බලාගෙන ගාථා දෙකක් කියනවා. පුදුම වුණා මේ මොනර කතා කරන මොනරේ. අර ඉර දිහා බලාගෙන මොකද්ද ගාථා දෙකක් කියලා පියාඹල යනවා. හවසටත් එනවා එතනටම. ගාථා දෙකක් කියලා පියාඹල යනවා. දැන් මෙහෙම මොනරගේ ජීවිතයේ දිහා හොඳට පරීක්ෂා කරගෙන යනකොට මේ වැද්දට තේරුණා කරුණු දෙකක්. එකක් තමයි මොනරා රැකෙන්නේ ඔය කියන ගාථා දෙක නිසා. ඊළඟට හේතුවා මේ මොනර තනියම ඉන්නේ. සාමාන්‍ය කැලෑවල් වල මොනරු ඉන්නවා නම් එක්කෝ ඒ මේ වෙන අනික් සතෙක් ඉන්නවා. සෙබඩක් ඉන්නවා. හැබැයි මේ මොනර තනියෙන් ඉන්නේ. එහෙනම් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒ බඹසර රකින්න නිසා ඒ සීලේනුත් ආරක්ෂා වෙනවා ඇති. දැන් ওই මොනරට මේ අර වැද්ද තේරුම් ගත්තා මොනර රැකෙන්න කරුණු දෙකක්. එකක් තමයි බ්‍රහ්මචාරී සීලය තනියම ඉන්නේ. ඊළඟ එක තමයි අර කියන ගාථා දෙක. ඊට පස්සේ ගිහින් කල්පනා කරා ඔන්න ඔය තියෙන අවස්ථා දෙක කොහොම හරි ඔතන බිඳගත්තොත් මට මොනර අල්ල ගන්න පුළුවන්. ගාථාව කියන එක නවත්තන්න බෑනේ. මොනර අල්ලන්නත් බෑ නම්. ඊට පස්සේ ඔළුවට ආවා හරි ඔය මොනරගේ මං සීල් බිඳිනවා කියලා හිතුවා. හිතලා කන්දෙන් බැහැගෙන ගියා. පල්ලෙහාට ගිහිල්ලා කැලේට ගිහිල්ලා ලොකු මොනරියක් අල්ලගත්තා. සෙබඩක් අල්ලගත්තා. අල්ලගෙන ගෙනිච්ච වැද්ද පුරු සත්තු පුරුදු කරන වැද්දන්ගේ තිප්පලක් තියෙනවා. එතනට ගෙනිච්ච. ගෙනිහිලා එතන සත්තු පුරුදු කරනවා. දැන් ඔබ දැකලා ඇති නෝ ඉන්නේ සත්තුවත් එහෙමනේ. එක එක කියනකොට උන් සත්තු නටනවා, පිළිවිදහාගෙන නටන අය ඉන්නවා, පෙරලෙනවා, පිනුම් ගහනවා, එක එක ඒවා කටින් අරගෙන යනවා. පුරුදු කරන්න පුළුවන් සතෙක් ඕන විදිහට. ඔය ගිරව පුරුදු කරන කතා කරන්නේ. මේ මොනර අර සෙබඩව පුරුදු කරා. මේ එකක් තමයි අසුරක් ගහනකොට හඬලන්න පුරුදු කරා. ඊට පස්සේ අප්පුඩියක් ගහපු ගමන් නටන්න පුරුදු කරා. මොනරට තරම් පිළ නෑ, හැබැයි තියෙන ටික විදහාගෙන නටනවා. ලස්සනට නටනවා. ඒ වගේම හඬනවා. දැන් පුරුදු කර එකක් අප්පුඩියට හඬලනවා. ඊළඟට මෙහෙම කළ අසුරක් ගහපු ගම සද්ද ඇහිච්ච ගම
හඬලන ඔය විදිහට පුරුදු කරගත්ත අර සෙබඩුව පුරුදු කරලා අරගෙන නැග්ග කැලේ උඩට නැගලා ඉවර වෙලා ගහක බෝසත් මොනර වහන ගහේ අත්ත කෙලින්ම තිබ්බ අත්තක මේ සෙබඩව තිබ්බා තියලා ඉවරලා කකුල් දෙකත් ගාන්න ගැට ගහලා පියාඹ ගන්න බැරි වෙන්න තියලා මද්ද ගැහුවා ඉතනට ආවොත් ඇවිල්ලා මෙතන වහන්නේ වහපු ගමන් මං අල්ල ගන්නම් කියලා මද්ද තිබ්බා ඉතන තියලා හැංගිලා හිටියා බෝසත් මොනර උදේ පාන්දර පියාඹගෙන ඇවිල්ලා අර අත්තේ වැහුවා වහපු ගමන්ම ඉර උදා වෙනකොට අර ඉර දිහා බලාගෙන ගාතාව කියනවනේ ගාතාව කියන්න කලින්ම අර මොනරා අත්තේ වහලා ඉර දිහා බලනකොට මොකද කරේ මෙහෙම කළ අසුරක් ගැව ගහපු ගමන් අර මොන මේ සෙබඩ හඬලන්න පටන් ගත්තා අවුරුදු ගාන අවුරුදු 700ක් මේ මහා වනාන්තරයේ තනියම හිටියේ කටහඬක් අහලා නැවෙන සතෙක් අර හඬ ඇහෙනකොටම එකපාර යටපත් වෙලා තිබ්බ කිලිස් බලවත් වුණා අප්පුඩිය ගහපු ගමන් නටන්න ගත්තා නටනකොටම ගාතාවත් අමතක වුණා කෙලිස්සල තියෙන භයානකම එහෙමම පියාඹගෙන ආව අර සෙබඩ ළඟට ඇවිල්ලා අත්තේ වහනකොටම මද්දට ඇද්දා ඇදපු ගමන් කකුල් දෙකට හිර වුණා බෙල්ල පල්ලෙහාට එල්ලෙන්න අහු වුණා මොනරව අල්ලගෙන ගෙනාව රජුරුව ළඟට ගෙනහලා රජුරුවන්ට ඉදිරිපත් කරා රජතුමනි මෙන්න අල්ලගත්තා කියලා. රත්තරම් මොනර මං අල්ලගත්තා කියලා. කිව්වා රජතුමනි මේක රත්තරම් මොනරෙක් විතරක් නෙවෙයි මූ කතා කරන මොනරෙක් කියලා. රජ්ජුරුව පුදුම වුණා. දේවියත් ගෙන්නුවා. ගෙනල්ලා කිව්වා. ඊට පස්සේ කිව්වා බලපුවහම මොනර කතා කරනවා. ඊට පස්සේ කිව්වා රජ්ජුරුවන්ට දැන් දේවියගේ දොළ දුකත් අමතකයි. රජ්ජුරුවන්ට මතක් වුණා අතීත විශ්වාසයක් තිබිලා තියෙන රත්තරම් පාට මොනරෙක්ගේ මස් කෑවොත් හැමදාම නොමැරි ඉන්න පුළුවන් කියලා. රජ්ජුරුවන්ට මේක මතක් කියලා රජ්ජුරුව සතුටෙන් කිව්වා මම ඔබව මරාගෙන මස් කනවා කියලා. මං හැමදාම රජ කීවා ඊට පස්සේ. මම මැරෙන්නේ නැහැ කියලා මට හැමදාම නොමැරි ඉන්න පුළුවන් කියලා රත්තරම් මොනරෙක්ගේ මස් කාපුවාම. ඒක රජ්ජුරුව කියනකොටම මොනරා කියනවා රජතුමනි මමත් මැරෙනවා නම් මගේ මස් කන කෙනා කොහොමද ඇහුව නොමැරි ඉන්නේ රජතුමාට හිතුණ ඇත්තනේ නම් ඊට පස්සේ කිව්වා නෑ නෑ මෙහෙම විශ්වාසයක් තියෙනවා අතීතේ ඉඳන්ගෙන එතකොට මේ මොනර කතා කළා කිව්වා රජතුමනි මම පෙර මේ රජ්ජුරුව රාජ්‍ය කරන මේ නගරේ මම මීට බොහෝ කාලයකට පෙර සක්විති රජකම් කරපු රජ්ජුරුව කිව්වා මම දිව්‍ය ලෝකෙ ඉපදිලා ඒ දිව්‍ය සැප විඳලා පෙර අකුසලයක් නිසා කිය මේ මොනර යෝනිය ඉපදුනේ. රජ්ජුරුව කිව්වා කොහොමද මං ඔක විශ්වාස කරන්නේ? ඊට පස්සේ රජතුමාගේ පොකුණේ ගිලිලා තියෙනවා කිව්වා මගේ චක්‍ර රත්නේ. අහසින් ගිය සක්විති රජුරවන්ට පහළ වෙච්ච චක්‍ර රත්නේ ඔය පොකුණේ කෙලවරක ගිලිලා තියෙනවා කිව්වා. රජතුමා ඉක්මනට සේවකයන්ට කිව්වා රාජබටයෝ දාලා පොකුණේ එතන හාරන්න කියලා. හාරලා බලනකොට එතන තිබිලා රත්තරන් රතයක් ගංගා ඇතුලේ තිබිලා අහු වුණා. ඊට පස්සේ මේ මොනරා රජ්ජුරුවන්ට අර බිසවටත් පින් කරගන්න කියලා අර ගාත දෙකත් උගන්වලා බණ කිව්වා. ඒ වෙලාවේ රජ්ජුරුව පැහැදිලා රජ්ජුරුව මොකද කරේ මොනරව අතහැරියා. මොනරා පියාඹගෙන පියාගම එන ආයමත් ගියා හිමාල කඳුමුදුනට. ගිහිලා ආරක්ෂා වුණා. දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ කතාව පෙන්වන්නේ ඔය කතාවේ එකක් තමයි කෙලෙස් වල තියෙන භයානකම. ඔය දේශනාව දේශනා කරන්න හේතුනේ මේ අලුත පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් භාවනා කරන් නිවන් දකින්නම වීර්ය වඩාගෙන පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ නමකට පිණ්ඩපාත යනකොට මේ කාන්තාවක් දැකලා ඊට පස්සේ මේ සිවුරු අරින්න හිතුණා. බුදුහාඳුන් ළඟට ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි මට මේ සිවුරු ඇරලා යන්න හිතෙනවා කිව්වා. කාන්තාවක් මතක් වෙනවා කිව්වා. බුදුරජාන් වහන්සේ වදාලා භික්ෂුව රාගය කියන්නේ ගින්නක් කීවා. ඕක මොකද්ද කියලා ඇහුවා. තථාගතයන් වහන්සේ බෝසත් කාලේ අවුරුදු 700ක් රැකපු සීල් ගුණ දහම් බ්‍රහ්මචර්යාව මොනරියක් නිසා නැති වුණා කියලා මේ සෙබඩක් නිසා. එතකොට තමයි භික්ෂුන් වහන්සේලා කියන්නේ අනේ ස්වාමිනී අතීත කතාව අපිට කියන්න. එතකොට තමයි ඔය
අතීත කතාව කියන්නේ. ඔය කියලා බණ කියනකොට අර භික්ෂුන් වහන්සේ මාර්ගඵල ලැබලා රහත් වුණා උන්වහන්සේ විදේශනාව අහලා අවසන් වෙනවා. එතකොට ඕක තමයි මෝර පිරිතේ තියෙන ඔය කතාව කීවේ. එතකොට ඕකේ අපිට වැදගත්ම දේ තමයි මේ ධර්මයේ තියෙන බලවත්ම ආරක්ෂිත ගාථා දෙක දෙක ඔය තියෙන. දැන් අපි කොහොමද ඕක ප්‍රායෝගිකව යොදවන්නේ? ඈ අපිටත් කරදර බාධා තියෙනවන්නේ. අපිටත් උදේ නැගිටපු වෙලේ ඉඳන් මොන හෙනියක් කඩාපාත් වෙයිද කවුද දන්නේ නේ? පාරට බැහැලා ගියත් මොකක් හරි කරදරයක්. ඈ දවසේ මොන වගේ ටෙලිෆෝන් කෝල් එකක් ආවත් එක්ක කාට හරි කරදරයක් වෙන්න පුළුවන්. කවුරු හරි මොන ගැහෙන්න ආවත් මොකක් හරි ප්‍රශ්නයක් වෙන. කොච්චරනම් දවසේ කරදර ගොඩකද අපි ඉන්නේ. ඒ නිසා උදේ පාන්දර නැගිටපු ගමන් උදේ පාන්දර ඇඳේ ඉඳන් හරි ආයිර දිහා බලාගෙන ඉරට වඳින්න ඕනේ. ඇඳේ ඉඳන් හරි නැගිටපු ගමන් සිහි කරන්න. උදේචයන් චක්කුමායේක රාජා හරිස්සවන්නෝ පටවිප්ප භාසෝ තන් තන් නමස්සාමි හරිස්සවන්නම් පටවිප්ප භාසං තයජ්ජ ගුත්තා විහෙරේමු දිවසං. ඒක Tamanට ගැළපෙන විදියට හිතාර. මේ මොන රණම් පියාඹගෙන ගොදුරු හොයාගෙන ගියේ. ඔබ හිතන්න අද උදෑසනින් සූර්යා පහළ වෙලා ඉර උදා වෙනවා. අද දවසේ මට වැඩ ගොඩාක් තියෙනවා. Tamanට තියෙන වැඩ ටික හිතාගන්න. අද මට මේ වගේ වැඩ තියෙනවා. දවසේම වැඩ ගොඩක් තියෙනවා. ඒ නිසා අනේ අද දවස පුරා මට කිසිම කරදරයක් බාධාවක් විපතක් අනතුරක් අද දවසේ මට නොවේවා. මේ වැඩ කටයුතු ටික සුවසේම කරගන්න මට ලැබේවා කියලා හිතාගන්න. එහෙම හිතාගෙන අර ගාතාව කියනවා. ඒ ආරක්ෂාව තියෙන එතන. ඒ බ්‍රාහ්මනා වේද ගුහ සම්බ ධම්මේ තේමේ නමෝ තේච මං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා. උදේ පාන්දර ඊට පස්සේ හිතා ගන්නවා මේ ලෝකේ යම් තාක් මේ විශ්වයේ බුදුරු පහළ වුණාද ඒ සියලු බුදුරුන්ට මගේ නමස්කාරය වේවා. ඒ සියලු බුදුරුන්ගේ බුද්ධ ශක්තියෙන් අද දවස පුරාම මාව ආරක්ෂා වේවා කියලා හිතනවා. නමත්තු බුද්ධාන විශ්වයේ පහළ වෙච්ච සියලු බුදුවරුන්ට මගේ නමස්කාරය වේවා. නමත්තු බෝධියයි බුදුවරුන්ගේ බුද්ධ ඥානයන්ට මගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තාන විමුක්තියට පත්වෙච්ච බුදු පසේ බුදු මහරහත් ඒ සියලු උතුමන්ට මගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තියා ඒ විමුක්ති මාර්ගයට නිවන් මගට මගේ නමස්කාරය වේවා කියලා හිතන. එතකොට ඔය විදිහට ඔය ගාථා දෙක උදේ පාන්දර කියලා දවසේ වැඩ ටික පටන් ගන්න. දැන් මොන රණන් හවස ඉර බහින කොටනේ දැන් අපිට ඉර බහින එක පැත්තක තියමුකෝ. අපිට ඉර බහින්නේ ලයිට් ඕෆ් කරාමනේ නේ නැද්ද? අපිට කරවල වැටෙන්නේ ලයිට් ඕෆ් කරලා නිදා ගන්න යනකොට. එතකන් අපි ලයිට් වලින් හරි එළියෙන් වැඩ. එතකොට නිදා ගන්න ගිහිල්ලා හරි ඇඳට ගිහිල්ලා හරි නිදා ගන්න කලින් ඔය අනිත් ගාථා දෙක කියන්න. අපේචයන් චක්කුමායේක රාජා හරිස්සවන්නෝ පටවිප්ප භාසෝ තන් තන් නමස්සාමි හරිස්සවන්නම් පටවිප්ප භාසං තයජ්ජ ගුත්තා විහෙරේම රත්ති. ඉර බැස ගියා. දැන් මන් නිදා ගන්න මේ වැඩ ඔක්කොම ඉවර කළා. දැන් මේ නිදා ගන්න සූදානම් වෙන්නේ. අනේ අද රාත්‍රී කාලේ මට කිසිම කරදරයක් විපතක් අනතුරක් නොවේවා. සුවසේ සැපසේම රෑ පහන් කරගන්න මට ලැබේවා කියලා හිතාගන්න. එහෙම හිතාගෙන අර ගාතාව කියනවා. ඒ බ්‍රාහ්මනා වේද ගෝ සම්බ ධම්මේ තේමේ නමෝ තේච මං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා. ඔක කටපාඩම් කරගන්න පුළුවන්. දැනුත් පාඩම් ඇති. ඔක පිරිත් පොත ගිහිල්ලා බලන්න. එතකොට ওই ගාථා හතරයි. ඒ හතරින් හරියටම ගත්තොත් දෙකයි. උදේ දවල්ට පොඩි කොටසයි වෙනස් වෙන්නේ. එතකොට ඕක කටපාඩම් කරගන්න. උදේ හවස Tamanටම ධර්මයෙන් ආරක්ෂාව. ආයි වෙන ආරක්ෂාවල් ඕනේ. ඔකට ධර්මී කියන්නේ බ්‍රහ්ම මන්ත්‍රය කියලා. අනික සියලු මන්ත්‍ර ඕකට පරාදයි. දැන් බලන්න අර මන්ත්‍රින් ජප කරලා ගැහුවත් වැදුන්නේ නැහැ. ඊතලේ වෙන පැත්තට කැරකිලා ගියේ. ඊට වඩා මේක බලවත්. මේ බුද්ධ මන්ත්‍රයක් හැටියට ධර්මයේ පෙන්වන. ඒ නිසා බෝසතාණන් වහන්සේ අවුරුදු 700ක් ආරක්ෂා වෙච්ච ගාථා දෙකක් ඔය. ඊළඟට ඔබ හිතන්න දැන් ওই බෝසතාණන් වහන්සේගේ බලය ඊළඟට බලන්න පිරිත් පොතේ තියෙනවා. මේ වට්ටක පිරිත දන්නවනේ.
ඒක සිදු වීමෙත් තියෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග රජගහනුවර කැලෑ පාරකින් චාරිකාවේ කෙටි පාරකින් වඩින. වඩිනකොට විශාල ලැව් ගින්නක් ඒ යන පැත්තටම වේගෙන් එනවා ඉස්සරහට. කෙලෙස් සහිත ස්වාමීන් වහන්සේලා මාර්ගපල්ලප්පු අය නෙමෙයි, අනිත් අය බය වුණා, කලබල වුණා, සමාරු දුවන්න හදනවා, වතුර හොයනවා, ගින්න නිවන්න හදනවා. බුදුරජාණන් වහන්සේ ගින්න දෙසට පියවර කීපයක් ගිහිල්ලා ගින්න දිහා බලාගෙන හිටියා. වේගෙන් ආපු ගින්න ආපස්සට නිවිගෙන නිවිගෙන ගියා, බලාගෙන ඉන්නේ නැති නිවිගෙන ගියා. භික්ෂුන් වහන්සේලා පුදුමෙන් පුදුමයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා, ස්වාමීනි හරිම ආශ්චර්යයි, හරිම අද්භූතයි කිව්. මේ බුදු කෙනෙක්ගේ බුද්ධ ශක්තිය නම් මහා ආශ්චර්යයක් කිව්. මේ ලැබුගින්න ළඟට ගිහිල්ලා තථාගතයන් වහන්සේ ලැබුගින්න දිහා බලාගෙන ඉන්නකොට මේ ලැබුගින්න නිවුණා කියෝ. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි, තථාගතයන් වහන්සේ මේ දැන් කරපු දෙයක් නෑ කියෝ. ඔය බොහෝ කාලයකට පෙර තථාගතයන් වහන්සේ බෝසත් පාරමී පුරන කාලේ වටුකුරුල්ලෙක් හැටියට මෙතන ගහක ඉපදිලා හිටියා කියෝ. එදා කරපු සත්‍යක්‍රියාව අදටත් මෙතන බලවත් කියෝ. මේ කල්පේ පුරාම ගින්නකින් මෙතන විනාශ වෙන්නේ නැහැ කිය. කොච්චර ගින්නක් පැතිරලාවත් එතනට ඇවිල්ලා ආපහු නිවෙනවා කිය. භික්ෂුන් වහන්සේලා අහනවා, අනේ ස්වාමීනි අතීත කතාව අපිට කියන්න කිය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ සසරේ පාරමී පුරාගෙන ඉන කාත්මයක උන්වහන්සේ මේ වටුකුරුළු පැටියෙක් වෙලා එතන ගොඩාක් ගස්වල වටුකුරුළු කූඩු තිබිලා තියෙනවා. බෝසතාණන් වහන්සේ තර කූඩුවක පැටියෙක් වෙලා ඉපදුනා. එතකොට තාම පැටිය පණනේ පියාඹ ගන්නවා, තත්තට පණනේ. අර වගේ ලැව් ගින්නක් හටගෙන වේගෙන් ගින්න පැතිරීගෙන එනවා ඉතින්. ගස් දිගේ ගින්න ගස් වෙලාගෙන ගින්න එනකොට අනික්වා පියාඹ ගන්න පුළුවන් කුරුල්ල ටික පියාඹගෙන ගියා. මේ බෝසත් වටුකුරුල්ලගේ වටුකුරුළු අම්මා තාත්තා දෙන්නම කෑක ගහ බය වෙලා පැටිය දාලා පියාඹගෙන ගියා. දැන් එතකොට අර පැටිය අසරණයි. පියාඹ ගන්න අත්තට පණක් නැහැ. හැබැයි ඒ මොහොතේම හිතට බයක් එනකොටම සිහි වුණේ පෙර බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය. ඇයි මේ පාරමී පුරපු බෝසත් කෙනෙක් මේ වටුකුරුළු පැටියෙක් වුණා? ඒ සසර පාරමී වල බලය ඒකයි. ඒකනේ අපිට කියන්නේ බයක් තැති ගැනීමක් ආවොත් මොකද්ද කරන්න කියලා. භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝ. බුදුගුණ හිතන්න, ධර්මයේ ගුණ හිතන්න, සංගුණ හිතන්න, දජග්ග සූත්‍රය උගන්වන්න. ඒකනේ සසර පුරුදු කරපු බුද්ධ ශක්තිය මතක් වුණා. ඒ වෙලාවේ පුංචි වටුකුරුළු පැටියා හිතෙන් හිතනවා, ඇත්තටම තමන්ගේ අසරණකම හිතනවා. විශාල ලැබුගින්නක් පැතිරිලා එනවා. මට පියාඹ ගන්න අත්තට පණක් නැහැ. මගේ අම්මා තාත්තා මාව අතහැරලා පියාඹගෙන ගියා. දැන් මං අසරණයි. අතීතේ යම්තා මේ විශ්වයේ බුදුවරු පහළ වුණාද, ඒ බුද්ධ ශක්තිය සත්‍යක්මයි. ඒ බුදුවරුන්ගේ බුද්ධ ගුණේ, ඒ ධර්මයේ ගුණයෙන් සංඝයාගේ ඒ මහානුභාව සම්පන්න ගුණයන්ගේ බලයේ සත්‍යේ මේ ගින්න ආපසු හැරෙන් කියලා හිතුවා. හිතුවා විතරයි අර ගින්න ආපසට නිවිගෙන නිවිගෙන ගියා. කල්පේ පුරාම බලවත් සත්‍යක්‍රියාවක් කියලා. බුදුරජාන් වහන්සේගේ කතාව කියලා කියනවා, මහණෙනි එදා වටුකුරුළු පැටියෙක් හැටියට කරපු සත්‍යක්‍රියාව අද තථාගතයන් වහන්සේ මෙතනට ඇවිල්ලා සිහි කරා විතරයි කියන. මම මෙතනදි මුකුත් කරේ නැහැ කියන. ගින්න ළඟට ඇවිල්ලා පෙර සිදුවීම සිහි කරා විතරයි. එතකොට තාමත් එතන මේ බලය තියෙනවා. බලන්න බෝධිසත්වරුන්ගේ බලය එහෙමනම්. සසරේ පාරමී පුරනකොට බෝධිසත්වරේකට පුංචි වටුකුරුළු පැටියෙකුට ගින්නක් ආපස්සට නිවන්න පුළුවන් වුණා නම් ඊළඟට ඔබ දන්නවනේ මත්ස්‍ය රාජපිරිත. ඒකේ තියෙන්නේ විශාල නියගයක් ආපු වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේ මත්ස්‍ය රාජේ මාළු රංජුවක මාළු පැටියෙක් කියනවා එදා අර මේ විලක හිටපු විශාල නියඟයක් ආපු වෙලාවේ සත්‍යක්‍රියාවක් කරලා වැසිය දැහැලෙන්න සැලැස්සුවා කියලා. එතකොට බෝධිසත්වරුන්ට ඒ තරම් හැකියාවක් බලයක් ශක්තියක් තියෙනවා නම් බුදු කෙනෙකුගේ බුද්ධ ශක්තිය ගැන හිතෙන්නේ නැද්ද එතකොට? ඒ නිසායි කියන්නේ බුදු ගුණ අචින්ත්‍යයි. අපිට හිතාගන්න බෑ. අචින්තියේසු පසන්නා නම් විපාකෝ හෝති අචින්තියෝ. ඒ අචින්තිය බුදු ගුණ ගැන හිත පැහැදුනොත් ලැබෙන විපාකයක් අචින්තියමයි කියන. බුදුරජාණන් වහන්සේ පෙන්නනා මහණෙනි මරණ මංචකේ
මයි සද්ධා මත්තම් ප්‍රේම මත්තම් සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් බුදුහාමුදුරුව ගැන හිතට බලවත් වුණෝ සබ්බේතේ සංඝ පරායේ සියලු දෙනා සුගතිය. ඒක අටුවාවේ එක තැනක සඳහන් වෙනවා මහණෙනි මරණ මංචකේ බුදු ගුණ සිහි කරගත්තොත් කරපු දහසක් අකුසල් එතන යටපත් වෙනවා කියලා. ඉච්චරකට ප්‍රබලයි ආසන්න කුසලයක් හැටියට බුදු ගුණ වල තියෙන බලය. කරපු දහසක් අකුසල් යටපත් කරගෙන බුදු ගුණ මානසිකාරයේ බලවත් වෙලා උඩට එනවා. ඒ නිසායි බුදු ගුණ හිතන්න කියන්නේ. අපිට සෝවාන් වෙලා නම් අපි මැරෙන්නේ අපිට බයක් නැහැ. කොහොමද සුගතියෙන්නේ? එතකන් අපිට තියෙන ප්‍රබලම ආරක්ෂාව තමයි බුදු ගුණ මානසිකාරය. හැම වෙලෙම බුදු ගුණ ටික හිතන්න. දැන් බලන්න මේ ගොඩාක් ඔය අම්මලා එහෙම ඉන්න නිසා ඉස්සර පරණ හිතන දැනුත් ඇති ඉතින්. ගංගොල ඔබේ අම්මලා තාත්තලාගේ ජීවිත බලන්න. අපි දන්නවා අපි පුංචි කාලේ ආච්චිලා ඊළඟට ගංගොල හිටපු ළඟ හිටපු ආච්චි අම්මලා දන්න දන්න අය ගත්තෝ. සමහර අම්මලා හිටිය උදේ පාන්දර නැගිටපු ගමන් උදේ පාන්දර පෑන් එකක් පෙරලා තියලා උදේම බුදුන් වඳිනවා. ඊට පස්සේ කුසියට ගිහිල්ලා හාල් එකටත් අත ගාලා වඳිනවා. මුට්ටියටත් වඳිනවා. ඇයි? බුද්ධ පූජාව තියන්න මේ. උයපු ගමන් කොච්චර බඩකිනී කියව කන්න දෙන්නේ. බුද්ධ පූජාව තියලා තමයි බුදුන් ඇඳලා තමයි කෑම ටික බෙදුවේ අනිත් අයට. දවල්ට සැරෙන් සැරේ වෙලාව බලනවා. ගෙවල් වල තුන් වේලෙයි වෙන්නේ. අඩු ගානේ පෑන් එකක් හරි පෙරලා වෙලාවට තියලා බුදුන් ඇඳලා. හවසට ওই ගමේ ඇවිදලා හොඳට මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා තුන් සූට්ටේ කටපාඩ පරණාච්චිලා සීලලා. හොඳට තුන් සූට්ටේ කියලා හොඳට පිරිත් කියලා හොඳට බුදුන් ඇඳලා. නිදා ගන්න ගිහිල්ලා ඇඳේ ඉඳගෙන ඉතිපිසෝ ගාතාව හත් සැරයක් කියලා එක්ක තුන් සැරයක් කියලා බුදුන් ඇඳලා නිදාගත්තේ. කොහොම ජීවත් වෙච්ච අම්ම කෙනෙක් ගැන හිතන්න. ලොකු ගැඹුරු දහම් දැනුමක් නැති වුණත් දවසට කී සැරයක් බුදු ගුණ ටික සිහි කරනවද? බුද්ධ පූජාව තියෙනවා, බුදු ගුණ සිහි කරනවා. මරණ මංචකේ බුදු ගුණ ටික ඇහුණත් අනේ සාදු කියලා හිත පිහිටියා. කරපු අකුසල් යටපත් කරගෙන සුගතියක යන්න තරම් බුදු ගුණ මානසිකාරය බලවත් වුණා. ඒ නිසා සුගතියක යන්න නම් පළවෙනිම දේ තමයි බුදු ගුණ සිහි කරා. බුදුහාඳුරන්ගේ බුදු ගුණ බලය පෙන්නවා මහණෙනි වෙන මොකුත් ඕනේ මරණ මංචකේ කෙනෙකුට සිහි වුණොත් අනේ මං සරණ ගිය බුදුහාඳුරු බෝසත් පුතෙක් හැටියට ඉපදුනේ මෙතනයි කියලා ලුම්මිණිය මතක් වෙනවා. බුදුහාමුදුරුව බුදුනේ මෙතනයි කියලා වජිරාසනේ බුද්ධගයාව මතක් වෙනවා. උන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව කරේ මෙතනයි කියලා ඉසිපතන මිගදායේ මතක් වෙනවා. පිරිනිවන් පෑවේ මෙතනයි කියලා කුසිනාරා ඒ ස්ථානයක් හිතට සිහි වුණත් ඒත් සුගතිය යනවා. මහා පරිනිබ්බාන සූත්‍රය පෙන්නනවා සතර ස්ථාන මරණ මංචකේ සිහි වුණොත් ඒකෙන ඒ කාන්තින් සුගතිය යනවා කියලා. ඒ නිසා මතක තියාගන්න අපිට කොච්චරනම් සුගතියක යන්න බුදු ගුණ තුලින් අපිට ආරක්ෂාවක් තියෙනවා. හැබැයි පුරුදු කරන්න මැරෙන්න වැටෙනකන් ඉඳලා හරියන්නේ නැහැ. බුදුන් අදින්න මැරෙන්න වැටෙනකන් ඉන්න එපා. සමහර අය ඉන්නවා දවසක් එක අම්ම කෙනෙක් එක්කව මේ ළඟකදී ආවේ. ඒ අම්මට අවුරුදු 88ක් හරි 90ක් හරි. මේ දරුවෝ ඇවිල්ලා ඉතින් අම්මව එක්කන් ඇවිල්ලා අම්මගෙ ඉතින් වැරදි ගොඩාක් කීවා. අනිත් වැරදි වැඩක් නැහැ. ඒ අම්මා බණක් අහන්නේ නැහැ. පිනක් කරන්නේ. බුදුන් අදින් ඒ දරුවා අඬා අඬා කියනවා අනේ හාමුදුරනේ අම්මා ඉතින් අපි ආදරෙයි අම්මා අපාය යනවා දකින්න අපි කැමති නෑ කියනවා. ඒකයි කියව මේ තරහට කියනවා නෙමෙයි කියනවා. කියලා ඉතින් කියනවා කවදාවත් ඒ දරුවෝ පන්සල් ගියත් මට බැඹුල පළයල්ලා කියනවා. අනුරාධපුරේ ගියා කියලා ළඟදී ට්‍රිප් යන්න කැමති. නැගලා එනවා කියවා මාත් එනවා කියලා ඔක්කොම ඇඳුම් ලෑස්ති කරගෙන වාහන යනවා. ඉතින් මොනවා හරි කාට හරි බැන බැන අනුන්ගේ අඩුපාඩු කියෝ කියෝ යනවා. රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා මට බැඹුල වැඳලා වරෙල්ලා කිව්වලු. බලන්න කොච්චර අවාසනාවක්ද කියලානේ. ඒ දරුවෝ කියවල අනේ අම්මේ අපි උස්සගෙන හරි යන්නම් අම්මව එක්කාවේ මට බෑ කිව්වනේ දැන් උඹලා පළයල්ලා කිව්වලු. මම මේ වාහනේ ඉඳන් වඳින්නම් කිව්වලු. ඔන්න චරිත. ශ්‍රී මහා බෝධිය පෙනිපෙනී ළඟට ගිහිල්ලා වාහනෙට වෙලා හිටියක බැස්සේ නැහැ කියලා. දරුවෝ ඉච්චර ළඟට එක්කන් ගිහිල්ලා වඳින්නම ගෙනහිල්ලා වාහනින් බහින්න හිත නැමෙන්නේ. කර්ම විපාක කැරකිලා එනවා සමහරුන්ට. ඒ නිසා
මතක තියාගන්න. ඒකටත් පෙර පිනක් තියෙන්න ඕනේ. ඒකයි පුබ්බේච කත පුඤ්ඤතා කියන්නේ පෙර පින් ඇති බව. ඉතින් ඔබ බොහෝ පෙර පින් ඇති පිරිසක්. ඒ නිසා තමයි පින්කම් කරන්න හිතෙන්නේ. කොහොම හරි පිනක් කරගන්න ඕනේ කියලා හිතෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අද සීල සුවර්ණ පුණ්‍ය භූමියට පැමිණිලා බණක් අහලා දානයන් අතර අග්‍රම දාන. සබ්බ දාන ධම්ම දානං ජිනා. දින දානමේ පින්කම් අතර අග්‍රම පින සිද්ධ කරගන්න අද මේ පුණ්‍ය භූමියට පැමිණිලා මේ මෑණිවරුත් එකතු කරගෙන විශාල පිනක් රැස් කරගත්තා. ඉතින් බණ ඇහුවා වගේ නෙමෙයි. මේ බණේ කියවෙච්ච කරුණු ටික අඩු ගානේ අර මෝරපිරිත ගාථා ටික හරි දැන් ගිහිල්ලා කටපාඩම් කරගෙන ඒක උදේ හවස හුරුදු කරා. එහෙම නැත්නම් ඉතින් අර වාජනයක් මුණින් හරවලා වතුර වැක්කිරුවා වගේ වැඩක්. අපි අහන බණ ප්‍රායෝගිකව දියුණු කරගන්න ඕනේ. එහෙම නැත්නම් බුදුහාඳුරෝ පෙන්නවා එක තැනක පෙන්නවා බණ අහනවා. හැබැයි පිළිපදින්නේ නැහැ. අනුන්ගේ හරක් බැලුවා වගේ කියනවා. ධම්මපදේ තියෙන්නේ. ඇයි හරක් බලන කෙනාට හරකගේ වටිනාම දේ ලැබෙන්නේ නැහැ. හරක් බලන කෙනාට ඕනම් කීයක් හරි හම්බ වෙනවා. ඕනම් ගොම ටික ගෙනියන්න පුළුවන්. හරකගේ කිරි ටික ගිතෙල් ටික වටිනාම දේ හරකගෙන් ලැබෙන වටිනාම දේවල් ටික ලැබෙන්නේ කාටද? අයිතිකාරයට. ඒ නිසා මේ බණ අහනකොට පිනක් රැස් වෙනවා. හොඳට අවධානයෙන් බණ අහන එක පිනක්. නිවන් දොරටුවක්. හැබැයි බණ අහලා හිතුවොත් බණ නම් හොඳයි. ඒ වුණාට ඉතින් ඌව කොහෙ කරන්නද නේ? ෂෝ බණ ටික. ඒ වුණාට ඉතින් අපිටනේ ප්‍රශ්න තියෙන්නේ. ඔය හාමුදුරුවෝ කියනේ ඒවා කරන්න පුළුවන්. අන්න එහෙම හිතුනොත් අනුන්ගේ හරක් බැලුවා කියලා හිතන්න. ඒ නිසා ප්‍රායෝගිකව ධර්මයේ පුරුදු කරගන්න. ගිහිල් අඩුම ගානේ බුදු ගුණ ටික හරි හිතන්න පුරුදු වෙයි. බුදුන් වඳින එක හරි පුරුද්දක් කරගන්න. දවසකට සැරයක් හරි ඉස්සර බුදුන් ඇඳන්නේ නේ. දැන් ගෙවල් වල වැඩිපුර බුදුන් අඳින්නේ නැහැ. මොකද අපි නම් දන්නවා ගොඩක් වඳින්නේ. දැන් අර හුණියම් පෙට්ටිය තියෙනවා. ඔතන වාඩි වුණාට පස්සේ හවස රෑ 12 එක වෙනකන් ටෙලි නාට්‍ය ටික බලලා බලලා කෑම කාලා අත හොදන්නේ නැහනේ. ඇඟිලි ටික ලේව කකා ඉන්නව නැකිටින්න හිතෙන්නේ. හරික දිහා බලාගෙන ඉන්නවා. අතේ කෑම ටික වේලිලා එච්චරකට ඒකට ඇබ්බැහි වෙලා. ඔය වගේ ආසාවක් තිබ්බනම් බණ අහන්න මෙලහට මාර්ගඵල ලැබලා. ඒ නිසා හිතන්න අපිට අත්තටම අවස්ථාව ලැබිලා. දැන් ඉස්සර වගේ නෙමෙන්නේ. ඉස්සර බණක් අහන්න කොච්චර අමාරුද? මාසෙකටම එක බණයි පොයිට ගියේ ඉස්සර. දැන් මේ අවුරුදු 10ක් 12ක් 30 දැන් කොච්චර නම් බණ යන නාලිකාද? දැන් මේ මෙත් සදහම් විකාශෙම කොච්චර උදේ ඉඳන් දැන් බණමයි. ඒ නිසා බණ අහනවා නම් ඕනතරම් අවස්ථාව තියෙනවා. ආසාවෙන් බණ අහන ධම්ම කාමෝ බවං හෝති. ධර්මයට කැමති කෙනා, ධර්මයට ආස කෙනා දවසින් දවස ධර්මයේ තුලින් දියුණුව කරා යන. දවසකට එක බණක් දෙකක් අහන. ඒ ධර්ම කරුණු විමසන්. මං කොහොම හරි පියවරෙන් පියවර හරි ධර්මයේ පැත්තට යනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ඔබ හැම දිනාටම උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා ලැබේවා කියලා ආශිර්වාද කරමි. දිනපතා වටිනා වීඩියෝ නැරඹීමට අප චැනලේ subscribe කර. බෙල් ලකුණ ක්ලික් කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.